අදත් අපි අරගෙනව සුපිරිම සුපරි මූවරීව් එක. අදි කතාරන්නේ හැක් ෝ රජ් කියන ලස්සන ලස්ස මූීක ගැන අප පි වැඩි කානතුව කෙම්ම මූවීකටයන් මුලින්ම අපිට පුංචි ලමයි දෙන්නෙක් සෙල්ලම් කන්නන සී එකක් තමයි පෙන්න්නන්නේ. ඇත්තරටම වෝත් මේ දෙන්න සහෝදරයෝ. ඒවගේම මෙයාලගේ පියා විශ්‍රාමගේපු ආමි ෆිස්ස කෙනෙක් මෙයා තන් එක් යුද්ධ කරන්නගහින් මරණයට පත් වනු සොල්ඩාදුවන්ගේ සොහනක්ලන්ගේ ඉන්න මන් දුක්කෙනවා ඔන්නේ අතරවාරදි අර අයි අයි මල්ලි දෙන්න රඩු වෙනවා. ඒවගේ එක පාරටම එකමෙක් එතනතිබුණු. ින් අනිත් කෙනාට ගහනවා මෙතැන දිේ ගහපු කෙනා තමයි ඩෙස්මන් කියලා කියන්නේ ඒ කියන්නේ හක්සොරච් කියෙන ූකේ ප්‍රධාන චරිතය ඒගේම ඩෙස්මන් තමයි මෙතන බාල සහෝදරය වෙන්නේ කොහොමරි අමයිතාත්තයි දුවගෙනඇවිත් ගුටිකාපු අයව ගේ ඇතුළට එක්කරගෙන යනවා මේ වැදුණු පහර ටිකක් සැර එකක් නිසාම අයියටසිහි ැතිවෙනවා. එස්සේ මේ ඩෙස්මන් දෙවියල්ල ගඩගෙන් අෙත් කවදාවත් මේ වගේ කාටවත් හිරිහර කරන්නේ නැහැ කියලා අයඔෝ බේල්ලා දෙන්න කිය ඉල්න්නවා. කොහොමරි හොම මේකින් බේරෙනවා න්න එදා රෑට් මේ දෙන්න ඇඳට වෙලා ඉන්නකට තාත්තා බී ලඇවිත් අම්ම එක්ක රඩු කරන ඇහනවා මේ දෙන්නම තාත්තට පොඩ්ඩක්වත් කැමති නෑ. ඉතින් ඩෙස්මන් නැවිත් අම්මලකට වෙලා ඇව සනසමින් ඉන්නවා ඔන්න ඉතින් නැතනින් පස්සේ මේයි ලකුණනාට පස්සේ තමයි චිත්‍රපටිය ආරම්භ වෙන්නේ දවසක් මේ ඩෙස්මන් පල්ලිය වැඩකර ඉන්න ගමන් ලොකු ශක්්දයක් ැහනවා දුවගෙන ගහිම් බලද්දි කාරයක කදාදහිටපු පුද්ලෙක්ගේ ඇඟවුඩට ජැක්කක පැනලා කාරයක පෙරලිලා මේ කාරෙක වැඩිලාතියන්නේ ඒ හදාහදිීහිටපු පුද්ගලයාගේ කුළලවට ඉති නික්මින්ම. පුදගලයව එලියට අරගෙන ඩෙස්මන් නහොගේ බෙල්් එක ගලවල අර පුද්ගලයාගේ තුවාලයට ිකක් උඩින්ති කියලා තද කරවා. ඊට පස්සෙහවා රෝහල්ට එක්කරගෙන යනවා මේ අතර රෝහලෙහි පු ඩක්ට කට්ියගෙනන්නනව කවද මේ බෙල්ට එකක කුලේ බැන්ඳ කියලා. ඉතින් ඩෙස්මන් උත්තරදිවා ම තමයි හෙම කළේ කියලා. ඒගේ ඩොක්ට හුට ප්‍රසංචා කරවා මේක ගොඩක් සතුට හිතුණු ඩේස්මන් වට පිට බලන්න අතරවාරදි ඕට එතනන්න ඩොරති කියෙන නොස් ඇස ගැටනවා. ඒවගේ ඇව හිතට අල්ලලා යනවා. ඕ මේ ඩොරතිළඟට ගිහින් කතා කරන්න හැදුව වචනයක්වත් ඔෝගෙන් පිට වෙන්නනෑ. හමරි ොති ේගන්න තැන වැඩරන්න නිසාම ඩෙස්මන් ලේ දෙන්න යනවා ඉතින් නොන්න ආයිමත් දවස් දෙකින් රහල්ටයනවා නමුත් දොරති පවසනවා ලඟති ලේදුන්න නිසා යයි දැන්ම ලේ දෙන්න බැ කියලා. ඇවිලාබ ඩෙස්මන් කියනවා හෙනම් එදා ගත්ත ලේටික අයි රිටන් කරන්න කියලා. එහෙම කරන්න බෑ ලටික යවලතියන්න කිය ොරතති පවසනවා මෙතැදදි ඩෙස්මන් ඩොරතතිට ෞුඩ යිලොක් කියන ගමන් ඇව ඉම්ප්‍රෙස් කරන්න ටයි කනවා. කොහම ඩස්මන් සමඟ දොරති ආදරෙන් බැඳදිලා ඊළඟ දවසෙම ඩේට්ටක කටත් යනවා ඉතින් ඔොන්නව අතරවාරදදි ඩෙස්මන් අමයිතතාර්තායයි. කෑම කණගමන්නන්න අතරවාරදි ඕගේ අයිය එතනටෙන්නේ ආමි ඇඳුමක් ඇඳගෙන. මොකද වෙලාතින්න අය හරෙන්ම ආමිකට බැඳිලා. මේ මෙත්ති ලෝක යුද්ධියයටටන් අරගෙන තිබුණු නිසාම ඕනමෙනෙක්ට ආමිකට පැඳන්න චාසක් තිබ. මුත් මෝන්ගේ තාත්මකට කැමති හැ ොකද හොත් විශ්‍රාමගේපු ආම ොෆිස කෙනෙක් හ යුද්ධයගැන හොටම න්නවා. ඒවගේ මහොත්තමාගේ මිතුරන් විශාල ප්‍රමාණයක් යුද්ධය නිසා අහිමියුණු කෙනෙක් ඒවගේ මොහ මේ වගේ දේවල් නිසාම මත් පානයට ඇබ්බෙවුණු කෙනෙක් ඉතින් ඔොන්නඔය අරවාරදි දවසක් ඩස්මන්් ොරතිට පවසනවා මමත් ආමිකට බැඳින් ඕන කියලා. නමුත් දොරති මේකටක්කමැති වවා හැබැයි ඩස්මන් මෙතනැද පවසනවා තන්යන්න සල්ජ කෙනෙක් විදිහටන වේ ුද පිටියේදී ෛද්‍යාර ලබ දෙන මඩික්ෙනෙක් විදිට කියලා ඉතින් එහම. නිසාම දොරති අකමැත්තෙෙන් වුනත් මේකට හා කියනවා. මේේත් එක්කම ඩස්මන් ඩොරතිගන්න හනෝ මැරිකරමුද කියලා. දොරතිත් මේකට එක්ක පයින්ම කැමති වෙනවා ඩෙස්මන් ප්‍රීනිං ඉවරවෙලායින පළමු නිවාඩේම බඳමු කියලා කතා වෙනවා ඔන්න ඩෙස්මන් මේ විස්තරේ තාත්තර කිවම තාත්තහට පවසනවා ආමියකට යන්න එබා කියලා. එවගේම මගේ යාළුවන්ට වගේම ඔයාටත් මැරන්න වෙයි පුතේ කියලා පවසනවා. අවසා නිති කොහමරි ෙස්මන් ආමීකට යනවා. කෑම්පෙකට යන ඩෙස්මන් දකින්න එකම විකාරයක්. එක්කෙනෙක් ැඳම් නැතුව ව්‍යායාමරනවා තවත් දෙන්නක් පිහිවලින්. සෙල්ම් කනවා මේ මෙ අස්සේ සීනය නිලධාරයෙක් මෙතැනට වෙල්ලා ලයින් වෙන්න කියලා කෑගහදදිම අර පිහයක්ක්ගහින් සෝල්ජ කෙනෙක්ගෙ කකුලේ වදිවා දැන් ඔොක්කලාම ලයිනක් වෙල මේ අතර ලයින් එකේ ව්‍යයාම කරපු කෙනත් නිරුවතින් ඉන්නවා ඉතින් ර සීන ෆිස ලයින්් එකක් යැනගමන් අර පිහි ඇනිිච්ච කෙනලාග නත්තර වෙලාහනො මොක්කද මේ කියලා නමුත් ඔහො කියන්නේ නෑ. ඉතින් කොහොමරි අර පිහිය විසිකරපු කෙන කියනවා ඒකුනේ මගේ අතින් කියලා ඉති ොහුලළට න ඔෆිස ඔවට හොඳටම බැනවදෙනවා ඊට පසෙ හැමෝටමෆිල් එකට යන්න කියලා නෙනවා මෙස් අර ඇඳම්නතුව හිටපු කෙනා ඇඳමක් කරන ඇඳගන්න හද්දි සාජන් කියෙනවා ඔවට ඒවිදිටම යන්න කියලා. ඉතින් ඔහුන් නිරුවතින්ම ෆිල් එකට යනවා ඔන්න මුලින්ම්ම කම්භගටයක් දන්න කියල. ඉතින් කටියගම ගැට චෙක් කරන ට්‍රේනර් ඩෙස්මන් ැටේද කළ මේ මොකක්ද මේ කියලා නෝන්ඩි කල්ලා ඔයානිකන් කෙට්ට වැඩි කිසිම දෙයක් කරගන්න බැරිතරම් දුරවලයි කියලා පවසනවා. හැබයිතින් සමහර පුහුණුවම්වලදි ඩෙස්මන් අනිත් අයට වඩා දස්කම් පෙන්න්නවා. කොහොමරි මේ ට්‍රේනිංවලදි ඩෙස්මන් පලවෙෙන වෙනවා. න්න ඒටස්සෙ මෙයාලට ගන්ට්‍රේනි එක පටන් ගන්නවා. හැම කියෙනටම ගන්න එකක් ලබාධන අතරේ ඩෙස්මන් ගන්න එකක් එපා කියන්නේ ජීවිත හානිකිරීම පවක් කියලා ට්‍රේනයට මතක් කරමින්. ඉතින් මේ හේතුව නිසාම ඩෙස්මන්ව මෙහි සිටන හෙළ නිලාාරෙක් වන කැප්ටන් ජැක්ලන්ට අරගෙනයනවා. ඩෙස්මන් කප්ටන්ටත් කියෙන ගන්න එකක් අරන්න ැ කියලා. ඉට පස්සෙ කැප්ටන් ආනවා එහනම් යුද්දරගහෙන් මොව කරන්න දෙන්න කියලා. එතකොට ඩෙස්මන් කියනවා මම ප්‍රථමාධාරකරුවෙක් විදිට තුවාල වෙනයට උදව කරන්නම් කියලා. ඒවගේම සෙෙනුරදට හු වැඩ නොකරනවා. ඩෙස්මන් කැප්ටන් ජක්ට පවසවා හැබැයි මෙතැදි කැප්ටන් ජක්කයන්නේෙ ඔයාමගේ ටීම් එක ඉන්නවන මදින ඕෝඩස්වලට අනුව තමයි වැඩ කරන්න ඕන කියලා. ඒවගේ හෝ ඩක්ට කෙනක්නන්ට යන බවත් ඩොක්. ඕක කිවත් විතරයි තවරටත් දෙස්මන්ව තියාගන්නන්නේ කෙලත් පවසනවා ඔන්න කොමරි ටම එක ගන්ට්‍රේනින් වෙදදි ඩෙස්මන් පැත්තකට වෙලා බලාගෙනන්නවා මේ අතරි ට්‍රේන කෙනෙක්කඇවිල්ල කට්ට ඩෙස්මන්ව පෙන්නලා පවසනවා මේ මනුස්සයා විශ්වාස කරල කවුරුත් යුද්ධෙදි ඉන්න එපා කියලා. ගේම ඔහමහ බයිගුල්ලෙක් බවත් බොරුවට හේතු කියලා ගන්න එකක් කලන්න බැහැ වැඩිතියන්න බැහක කියන්න කියලා ඩෙස්මන් නෝන්ඩි කරනවා ඔන්නඉතින් රෑවෙලා බිලට්ට එකේද පු්ගලෙක් ඩෙස්මන් ලගතිබුණු ොරතිගි ෆොටය එකක් කරගෙන ඔහටත් පරක්ගහන්න රන්ඩුවක් පටන් ගන්න බලාගෙන හැබැයි මෙතන ඩස්මන් රන්ඩු න්න හෑ. හොදා ඩස්මන් අර කැප්ටන් ජක් කියපු ඩක්ටෝ මීටවෙන්න යනවා ඩක්.හනෝ මොක්ත ප්‍රශ්න කියලා. කොහමරි අවසානයට ඩක්. කැප්ටන්ට ඕකයක දෙවා ඒත් එක්කම ොක්. පවසනවා ඩෙස්මන් ඉතාමත්ම නිර්බීත දෛරයවන්ත කෙනෙක් කියලා ඉතින් මේ සෑ කැප්ටන් ජක් ේනට කියවා ඩෙස්මන්ටම එපාවෙලා අයින් වෙනවිදියට වැඩ කරන්න කියලා ඉතින් ඩෙස්මන්ට බාතරම් සෝදන්න කියවා ඔහුට ොරුවට බනිනවා ඔහු නිදාගෙනන්නකොට අනිත්තා ඇත් ගනවා. කොහමරිම මෙතනදියක සොල්දාදුවෙක් ඇවිත් දස්මන්න්න බේර ගන්නවා ඔහු පවසවා ඩෙස්මන් ඇයිහෙම වදවිදින්නන්නේ ගෙදරයන්න කියලා ඉතින් ඔන්න ඊළඟ දවස බිලට්ටක ්‍රේනයනකො දකිනවා ඩෙස්මන් ඇඟගපුරාම. ඒවගේම මූනපුරාම තුවාල, ඉතින් ඔහුහනුව තවදුරටත් මේ ඉන්නවද කියලා. එතකොට ඩෙස්මන් කියනවා ඔවු ම ඉන්නවා කියලා. ඒවගේම හැම කෙනක්ම මම බැටල් ෆිල්ඩ එකේදී බේරගන්නවා කියලත් කියවා. ඔන්න ඉතින් හැමෝම පලවෙනි නිවාඩුවට ගෙදරයන්න ඉන්නවා. මෙසෙ මෙත්ත හිටපු නිලධාරෙක් ඩස්මන්ට කියවා ඔයාගේ නිවාඩුව ඇපරු කරන්න බැහ කියලා. ඒවිලාට ඩෙස්මන් කියවා අනේසර අදමගේ වැඩින්න එක මගේ ගැනුලමය මංවෙනේ බලාගෙන් ඉන්නවා කියලා. ඒලාවි නිලධාරයක් කියන්නන්නේ ඒවාමට වැඩක් නෑ ්‍රේනිං එක කම්පලීට කල්ල ඉවරකොත්වවිතරයි නිවාඩු දෙන්නේ මේ ගන්න කරගෙන වැඩි කියලා පෙන්න්න කියලා ඩෙස්මන් අතර ගන්න එකක් දෙෙනවා හැබැයි මෙතනදි ඩෙස්මන් බැහැ කියනවා. මෙ අතරවාදදි දොරති ඩෙස්මන් නිවාඩුවනකම් බලාගෙනින්න්නවා වෙඩින්න එකට ලැස්ති වෙලා කට්ියත්ත එක්කම පල්ලියයට වෙලා මෙතැදි පල්ලිය පේතුමයල්ලක් කියෙනවා දැන් ගොඩක් කාලයගිය මේ වැඩින්න එක කරන්න බැහැ කියලා. ඉතින් කට්ටිය පල්ලියෙන් පිට වෙලා යනවා. ඒ අතවාදදි අනිි පත්තෙන් කියල නිලාධරින් තුන් දෙනෙක්මඇවිල්ල ඩෙස්මන් වටකරගෙන වැඩිතියල පෙන්න්න කියවා. කොහමටවත් ැහැල ෙස්මන් මුොරන්ඩුවවා. කොහමරියන්න නොපිලි පදීමනිසා ඩෙස්මන්ව සිර ගත කනවා මේය අතර සිරකෝඩුවලඟටන කැප්ටන් ජක් ෙස්මන්ට කියනවා එක්ක ඩිති කියලා පෙන්නන්න එහම නැතිනම් අයින් වෙලා යන්න කියලා ඒත් දෙකටම ඩෙස්මන් බැහ කියෙනවා හරි නම් මෙයා කියනෙකවත්වා අහිද බලමුක කියලා ජැක් කියදදිම ොරතිය තෙන්ටේවා ඇල්ල ඇයිහෙම දුක්විදින්න මේවා අතැල්ල ගෙදරයම කියනවා නමු දෙස්මන් පසවා හ. දෙයක්ම කරන්නේ මාව ටෙස් කරන්න එනිසා මම මේකින් පස්වෙන්න ඕනි කියලා උපවසනවා. ඒවගේම ඒ හැම දෙයක්ම වෙනුවෙන් මාර්ත එක්ක ඉන්නවද කියලා හනවා. ඉතින් දොරති පවසවා මම ඔයා වෙනුවෙන් ඕනම කාලයක් බලාගෙන ඉන්නවා කියලා. ඊට පස්සෙ ඩොරති මේ විස්තරේ ඩෙස්මන්ගේ ගෙදරට කෝල් කල්ලා කියනවා. ඉතින් මෙ අස්ේ ඇදේ හන්සේවෙලාලඉන්න ඩෙස්මට් කලින් සිද්ධයක් මතක් වෙනවා. එතන පෙන්නන්නේ ඩෙස්මන්ගේ තාත්තා අම්ම එක්ක රන්ඩු වෙන සීන් එකක්. මෙතන තාර්ත්තා ගතය තුවක්වක් තියෙනවා මේක තාරගේ ඩෙස්මන් තාත්තාව ිත්තියට ල්ලු කල්ලා තුවක්වත් තුරලා තාත්තටම තුවක් වෝ දික් කරනවා තාත් එකොටම පවසනවා ඇයි නැවැත්වේ වැඩිතියලමාව මරන්න කියලා. ඉතින් මෙල්ල මෙතනදිතමයි ඩෙස්මන් අයි කවදාවත්ම තුවක්වක් අල්ලන්නේ නැහැ කියලා තීරණය කරන්නේ ඉතින් ඔන්න ඒළඟ දවසේ ඩෙස්මන්ගේ තාත්තා එයාගේ ආමි ුනිෆෝම්ම එකක් ඇඳගෙන ඔහඳුරන කියලා නිධාරියෙක් ළඟට යනවා ට පස්සේ ඩස්මන්ව නඩුහන්න ගෙනනයනවා පෙන්න්නනවා. තිත් මෙතිට විල්ලන්නවා. කොහමරිේ ෙස්මන්ට නඩුවක් වැටෙන්නේෙ අර හල නිලාාරන්ගේ අන පිදින්නතුව වැඩිතියන්න බැහකේපු එකට. ඉතින් ඔන්න නඩුවවාහන නිලධරයා ඩෙස්මන්ගෙන් හනවා හමුදාව අස්වෙලා යනවද කියලා එහම නැතිනම් නඩුව විමංශනය කරන්න දීලා එතැදි වැරදිකාරයාාව නොත් අරුදුපාක් හිරෙෙන්න්න සිද්ධවා කියලත් පවසවා. ෙස්මන් කියා මං කිසිම වැරදක් කරලා නෑැ නඩුව විමර්ශනය කරන්න මම ලැහස්සේ කියලා ඔන්න ඉතින් නඩුව විමර්ශණය කරන්න පටන්ගන්නවා මීක පැත්තෙන් චෝදනා කරනවා උසස් නිලධාරින් තුන් දෙෙනකගේමන ොහ පිැදදි නැ කියලා. ඉතින් ඔන්න මේ වෙලාවිදි තමයි ඩස්මන්ගේ තාර්තාත් මෙතනට එන්නේ. ඉතින් මෙතන ොරළඟන්න දෙන්න ඕට ඇතුළට යන්න අසර ලබා දෙන්න නැහැ මේ අතරවාරදි ඩුකාර්තුමාහනවා ඩෙස්මන්ගෙන් මේ ඇත්තදක කියන්න ඔබ අනිපැදදි නැද්ද කියලා ඕ මංගේ යාල කියපු දේවල් ඇහවේ නැහැ කියලා ඩෙස්මන් පසනවා. ඉතින් මෙතනදි නඩුකාරවරයා පවසවා? හත්මන විමර්ශණනද ඔයා මේක පිළිගතන කියලා. ඒවගේ ඩෙස්මන් මෙතැදි පසනවා නැස්වාම ම ඇප්ලයි කරදදි මඩිකල්ටම් එකට තමයි ඇප්ලයි කේ. අනික එතැනදි මතුවක්වක් කරගෙන වැඩිතියන්න ඕනි නැ කියෙපු නිසයි ම හමුදාවට බැඳන කියලා ඒවගේම මම ජීවිතය පරදුවට කියලා මගේ මිරු සොල්දදාදුවන් බේරගන්නවා කියලා ඩෙස්මන් පවසනවා. කොහමරි මෙතැනදි ඩෙස්මන් වැරදිකරු කියලා තීන්දුව ලබ දෙන්න යනකටම අර එලිය හිටපු ඩෙස්මන්ගේ තාත් අයනවා ඇවිත් තර නඩුකාර්තුමට ලියමක් වනවා ලියම ියල ලු කැම්ි එක. ලොකම නිලධාරයා හම ලිමේ ියලතිෙනවා ෙස්මට් අවශ්‍ය ප්‍රථමාධාර පුහුණුව ලබාදන ලෙට ඔහෝ යුද පිට මඩික් කෙනෙක්විට යවන්න අනිවාරෙන්ම අවසර දෙන කියලාත් ඉතින් මෙතැදි ඩෙස්මට නිවැරදිකර විදිහට යුද පිටට යන්න පුළුවන් කියලා තීන්දුවක් ලබෙනවා ඒවගේම නිවාඩෝට යන ඩෙස්මන්් ොතිව කසාද බඳනවා ඔන්නතින් මේ ගතවෙන්න එද්දාස් නමුසේ හතලිස් පස්වැනි අවරුද්ද මේ කාලේ ලෝකයුදධයේ යනකම කාලය ඉතින් හැම සෝජ කෙනෙක්ම ගන්නකක් කරගෙන යුදධ පට යන අතරවාරෙදි ඩෙස්මන් විතර ගන්නක් නැතුව ඩික්. වි යද ටියට නවා එතින් මේ අතරවාදදි දරුණු විදිහට තුවාලුණු කටියක් වදාගෙන ්‍රක් එකක් එතනින් ගමන් කන්නවා මුලු ටීම් එකම දකිනවා ඒවෙලා මේ කන්ඩයම ගොඩක් බයවෙන යද්ය ගැන ඉතින්ඔන්න එතන තිබුණු ගෙදරකට වෙලා මේ කට්ටිය ඉඳදෙන ෙද. එතින්ට පරණ ටීම් එක සොල්දාදුවයවා එතින් මේ පරන සෙට් එකින් බටලල් ෆිල්ඩ් එක ගැන අලත්තීමක විස්සර නවා පරණයි කියන්නේ ඒ තනිකරම අපායක් කියලා මේහලට යුද්ධ කරන්න තිනන්නේ හැක්සරිච් කියන කන්ද මුදුනට නැලා ඒවගේම ඇමරිකන් නාමයක හයවතක් ඒ කද. ට නගල ජපන් ආමිකත් එක්ක සටන් කළත් ඒ හැමවස්සාාවකම ඇමරිකන් ආමික පරාජය වනා. ජපන් හමුදාවවෙතන බංකරහදාගෙන පහර දෙවා. මැසින් ගන් වලින් වැඩි තියෙනවා ඇත්තට මේක අපායක් කියලා පරණ ටීම් එක විස්තර කියවා. ඔන්න ති මේ අය අර කන්ද උඩට නගින් නවා මොකද එතන තමයි අර ෆයිට් එක යෙන්නේ. ඒති මේ අතර මොහද දන් ඇමරිකන් බටල් ි්ක් අර කන්ද උඩට ප්‍රහාාරල්ල කරවා එඇතන් පස්ස ජපන් හමුදාව දැන් එතන නැහැ කියලා හිගෙන අපේ ටීම්ම එක එතන එලලා තියන කබදලක්දිගේ උඩ ගෙනවා. ඉතින් උඩට නැල ටිකික ඉදිරියට යනකොට එතන විශාලශයෙන් සල්දාද මැල්ලයින් ෙස්මන් ඇතු ටේම එක කිනවා ඉතින් ඔන්න එතකොටම ජපන් ආමියක වැඩිතියන්න පටන් ගන්නවා. දෙගොල්ලම දැන් ඇටැක් කරගන්නවා. මෙතර ද ඇමරික නාමි ගඩක් යි . පයි ගලවෙලා යන තරම් තුයාල වවා මේතරට ඩෙස්මන් ගුටිකක්්දි බේරගත්ත ඉස්මිති කියන නිලධාරයා මැරිල ඇගෙන් භාගයක් තියෙන මළසිරකට මවා වෙලා වැඩිතියතිය ඉදිරියට යනවා. ඉතින් අනිත්තායිත් පස්සෙම ඉදිරියට ගමන් කනවා. මේ මෙතර ඩෙස්මන්ම කෙනෙක් මරන්න ට්‍රයිකරදදි ස්මිති ඩෙස්මන්ම බේරාගෙන මාත්ත එක්ක එන්න කියලා පවසනවා. ඔන්න යාස එක සොල්දාදෙක් බිබෝම්බකටහුවෙලාක්කුල ගැලවෙලා යනවා එහතර අපේ ඩස්මන් ඇතනට ඇල්ලා ඔව බේරගන්න ටයිරවා. නමුත් අනිත්තායි ඩෙස්මට පවසනෝ මොව අතරලා තුවක් ව අරගෙන වැඩිතියන්න කියලා එතනදි තුවාල වුණු කෙනා ඩෙස්මන් අල්ලගෙන මව බේරගන්න කියලා හොගෙන් ඉල්ලනවා මෙතැනදි ඩෙස්මන් කියනෝ බයවෙන්න එපා ම කොහවත්්‍යන්නේ නෑ යයා අනිවාරම්ම ගෙදරගෙන යනවා කියලා ඊට පස්සේ හෝ පිටේතියයාගෙන ගිහින් බේරගන්නවා ඒ අතර තව කෙනෙක්ට හොඳටම තුයාලවෙ ඉනෙන් උඩික විර ඉතුරු ඉතින් යාාවේ. ගන්න ඩක් නැහ කියලා අනි තැමෝම කිවත් ඩෙස්මන් හොෝ බේරගන්නවා ඉන් තව දෙතුන් දෙනකුත් එකතු කරගෙන ඇදක් පවිච්චි කල්ලා අර තුලු අව ඩෙස්මන් පහලටර්ගෙන යනවා මේ අතරවාදදි ජපන් මැසින් ගන්නක තියෙන තැන සජන් විසින් අ ැටල් ිප් එක ඉන්ෆෝම් කනවා ඊට පසෙ හැම කෙනෙක්ම කවෙනවා මොකදර මැසින් ගන්තියෙන් තැනට බැටල් ශිප්පින් ෆාය කරන්න යන නිසා ඉතින් මේයස්ස අපේ ටීම් එක ස්මිති අර මැසින්ගන් තියෙන බංකයකට බෝම්යක් දාලා ඒක විනාශ කරලා දානවා මෙහම යුද්ධ යන අතරවාරදි අත්බෝමයක් තමන්ගේ ටීම් එක ට ැටිනවාදකපු කැ්ටන්ජක් සතුර හමුදාවේ සොල්දාධදුවෙක්ව ඒකට කියලා ද කරලා ටීම් එක බේර ගන්නවා මේිතර තුයාලවු ොඩක් දෙෙක් ඩෙස්මන් මැරන්න ොදී බේරගන්නවා ඔන්නෙ තින් ටකක් විතර අඳුර වැටලා ජපන් නාමයකත් ෆායිකර එක නවත්තලාගේ පෙනන නිසාම අපේ ටීම් එක එතන ටික් කව වෙලා රෙස් කරනවා. මේ අතර ගෙනාපු ටින් කෑමක කන ගමන් ස්මිති ඩෙස්මන් ගෙන්න්න නවා ඇයි කන්න නැද්ද කියලා. ඩෙස්මන් කියන ම වෙිටරියෙන්න් ඒවුණට මේක නන් මෙජිටරියෙන් කෑම කියලා ඕට කන්න බැහැ කියලා කියනොකටම ඉස්මිති ඒ කෑම එකක් නවා. ම බතුර ටික්විතරක් බිලා ඉන්නවා ඔන්න ඉතින් නීළඟ දවස්සේ අයම යුද්ධට ගන්නවා ජපන් නාමකේ සනග තවත් වැඩිවෙලා. එන්සාම ඇමරිකන් නාමියකට පසුබසින්න සිද්ධ වෙන. ඒවාගේ මරික නාමකේ ගොඩක් සොල්දාදුවන්ට වැඩි වදිවා මේ අතර ස්මිතියටද තුයාල වෙනවා හලඟට එන ඩෙස්මන් බයිවෙන් එපා ම ඉන්නවා කියලා ඔහුව කරේතියාගෙන බෝම්බ වැඩිවර සමැදිින් ඔහව කොහමරි අරගෙනවිත් අර කමදරළඟ බිමතිල බලද්දි ස්මිති ඒ වෙනකොටත් මැරිලා. මෙස්ස ජපන් නාමියක තවත් ඉදියටට ඇල්ලා. එනිසා අපේ ටම් එක ඉක්මනින්ම අරකම දෙලින් පහලට බහින්න පටන් ගන්නවා ඒත් එක් මර මහදි තියෙන ැටල් ිප්යෙන් වැඩිතියන්න පටන්ගන්නවා මේ අතර ඩෙස්මන් නිස්මිතිළඟට වෙලා ඔහ බේරගන්න ැරිවෙච්චක ගැන දුක්කෙනවා ඔහට සටන්බිමේ තවත්තායි මාව බේරගන්න කියලා ෑගහන වහෙනවා හැමයි මේ වෙදී ඩෙස්මන් තරයි කන්දඋඩ ඉන්න. ටීම් එක අනිත් සියලම දෙනා පහලට බැලගහිල්ලා. ඉතින් ඩෙස්මන් තනයම අර්තු අල වුණු අය බේරගන්න කල්පනා කනවා. ඉතින් නිස්මිතිලගින් නැිටලා හෙල්මට් එක දාගන්න ෙස්මන් ර ෝම පිරිම තියන පත්තර. ඒ හැමත් තුවාලකරුවෙක්වම බේරගන්න ඕනනි කියන අදහසින්. ඒවගේම තාමත් මේ කන්දවඩ ජපන් හමුදාව ඉන්නවා. නමුත් කන්ද පහලින්න කිසිම කෙනෙක් ඩෙස්මන් උඩඉන්නවා ඒවගේම තුයාලුුණ අයෝ බේරගන්න ට්‍රයිකරනවා කියලා දන්න නැහ. කොහමරි වාලුණු කෙනෙක්ව කන්දවුඩ කෙවරට අරගෙනවට පස්සෙ ඩස්මන්ට හෝ පහල්ට ගෙනියන්නන්නේ කොම කියලා කිසිම අදහසක් නැහැ ඉතින් නෙතකොටම එතන කමයක් තියෙනවා දකින ඩෙස්මන් ඒ කම්භයාරගෙන අර ට්‍රේන් එක කියලා දුන්න ගැටේ දන්න ට්‍රයිකනවා. නමුත් ඕටේ ගැටේ හරිට දාගන්න බෑ ඒත් මක් නැ කියල ලුවන්විදියට අර තුයාලකරුවව ගැටගාලා හෙමීට පහලට බස්සනවා මෙ අතර තුවාලකරුවක් කමබයක් මාර්ගෙන් පහල්ට එනව දැකපු පහලිටපු සොල්දදාදන් හ අරගෙන එක්මනින් ම හොස් පිල්ල එක අර්ගෙන යනවා ඉතින් ඩෙස්මන් තව කෙනෙක්ු බේරගන්න ්‍රයිරදදි ජපන්ටයන් කිහිපදනෙක් ඇවෙල්ල තුවාවෙලා පනාාදිනයව එතන මරල්ලා දානවා ඉතින් ඩෙස්මන් ලගමින්න්න තවත් තුවායාලුුණු සොල්ජ කෙනෙක්ව බේරගන්න හදනකටම ජපන් නාමික එතනට ලංවෙන දක්කපු ඩෙස්මන් අර තුවාලුණු සොල්දාදාවව පස් වලින් යට කරනවා ඊට පස්ේ මරනේට ප. න ල්ද ක් රගෙන මගේ ඇඟගවුඩට දාගෙන හැංගලා ඉන්නවා ඉතින් මෙතනින් චක්කරගෙන න පන් ආමික කෙනෙක් අර ෙස්මන්ගේ ඇගවුඩෙහිටපු මිනිසාට තුවක්වේ පියෙන් අනවා එක ඩස්මන් නන්න හෑ ඉතින් ජපන් ආමික එතනින් ගියපු ගමන් අර පස්සලින් හල හිටපු කෙනව ඩෙස්මන් බේරගන්නවා ඉතින් ඔන්න ඊළඟ කෙනවා බේරගන්න කියලා ඩෙස්මන් දුවදදිම ජපන් ආමිකෙද දෙන්නෙක් මේක දකලා වැඩිතියන්න පටන්ගන්නවා කොහමරි ඩෙස්මන් නික්නටම බංකකට රිංග ගන්නවා. මෙතැද මේ බංකේ ඇතුලින් ජපන් ආමිකේ සෙට් එකක් එනවා දකලා මවා වෙන ඩෙස්මන් ක් කියනවා ජපන් සෝල්ජ කෙනෙක් තුවාල වෙලා ඉන්නවා ඉතින් එනම කෙනෙක්න තුවාල වෙලා නිසාම ඩෙස්මන් විසි හොට ස් ේ ද ංකරක ෙලියටනවා තින් ලුව ලලා . පන්හදදාාව ෙස්කරන අතර ෙස්මන් තවත් තුවාලකරන් කිහිප දෙනෙක්ව බේරගන්න උත්සා කරනවා. තුවාල වෙලාන්න හැම කෙනෙක්වොම ඇදගෙනවිල්ල අර කමය පාවිච්චි කල්ලා හැමීට පහලට වනවා. ඉතින් පහල මුලටන්න බටයන් දෙන්න ඒ පහලටන්න තුයාලකරුවන්ම ආමි හොස්පිටල්ලට අරගෙන යනවා. මේ අතරවාරිදදි තුවාලකරන්ට බෙත් කන්න ඩොක්ට අනවා කන්දවඩ අපේ ආමි කියයි නෑනේ ඉතින් මේ තුවාලකරුවන්නන්නේ කොහන්ද කියලා. ඉතින් අර මොටහිටපු බට එක්කෙනවා අපේ කවුරුහරි උඩඉන්නවා එයා තමයි මේ අයෝ බේරගෙන පහල්ට එවන්න කියලා. මේ අතර ඩෙස්මන් තමන්ට පුළුවන්තරන් කට්ටිය බේරගන්න ට්‍රයිකරනවා ඩෙස්මන්ට මේ වෙලා විදි හරිම මහන්සේ මොකදහ ටිින්කෑම ආහාරයට ගන්නතුව වතුර බීලා විතරයිඉන්නේ දැන්නම් ඩෙස්මන්ට නැගිටින්නවත් පනෑ ඉතින් හෝ දෙවියන්ට කියෙනව තව එක්කෙනෙක් හරි බේරගන්න ශක්තිය දෙන්න කියලා. ඉතින් ආයෙම තව කෙනෙක්කු බේරගෙනැවිත් වන්මෝ කියලා ආයත් කියවා. මේවිදිටඒ කම්බේ පාවිච්චි කල්ල සෑහෙන පිරිසක් බේරගන්න ඩෙස්මන් සමත්වෙන. ඇවිදගන්නවත් පනනැති තරමට මහන්සේ වනත් වන්මෝ වන්මෝ කිය ඩෙස්මන් තුවායාලකරවන්න පුළුවන් තරම් බේරගන්න උත්සාහ කරවා. ඔන්න ඉතින් ඊළඟ දවස එලිවෙලා ආයමත් ජපන් හමුදාව වටේම ඇවිදිනවා. මෙහතර ඩෙස්මන් තව දෙන්න එක් හොයා ගන්නවා. මෙතනින්න අර කෑම්ප එකේ ට්‍රේනිිම් කරපු කෙන අර මුල්ම දවසේ ඇඳම්නැතුව ව්‍යයාමකපු කෙනයි. ඉතින් ඩෙස්මන් කියවා සසාජන් බයිනවන්න ම ගහින් මෙයාාව දාල එන්නම් කියලා ඊට පස්ස අර ඇදුම්නැව එක්සයිස්ර කෙනවත් පහල්ට අරගෙනවා. මෙ අතර කන්දවුඩ දාලාපොයයි මැරි ලඇති කිය හිතගෙන. මෙහම කෑම්පෙකට තුවාලකායෝ ගේන දකපු සොල්දදාදුවක් දුවගෙන ගහි කැප්ටන්ට මේක කියනවා ඉතින් නාම හොස් පිල්ල එක ිල්ල බන්නකොට මැල් ඇති කියලා හිතපු ගොඩක් අයි එතන ජීවත් වෙනවා කැප්ටන් තුවාලු කෙනෙක්ගන්න හනවා ඔයාල කොහොමද බේරුණේ කියලා ඉතින් ොහො කියනවා ඩෙස්මන් තමයියපිය බේරගත්ත කියලා මේ හල කැප්ටන් පුදු මේයට පත්වෙනවා මේ අතර ඩෙස්මන් අර සාජන්නන බේරගන්න ්‍රයිකරන ගමන් තමයින්නේ නමුත් මෙතන ජපන් ආමි කියයයි සෑහෙන්ට ඉන්නවා ඉන් ඩෙස්මන් පොව රිදක් දිගහල්ලා තුවක් කට ගන්නවා මේස්සේ අරසා නහන ඔය තුවක්වල්ලන්නේ නැහනේද ඇයි දැන්විතරක් කියලා. ඉතින් මෙයා මේේතුවක්වෙන් රිෙද්දෙ කොටසක්වතලා සාජන්ව ඒ ෙදදි හන්සිකරලා ඔතපු තුවක්ව හැන්ුල් එකක්දට පාවිච්චිරගෙන ඇදගෙන යනවා. මෙ අතර සාජන් තමගේ තුවක්වෙන් ජපන් ආමිකඉන්න පැත්තට වැඩතිෙනවා. ොහොමරි අවසානීට ඩෙස්මන් සාාජන්ව පහලටේබනවා ඒවගේම ඔහුත් පහල්ට බහින්නේ තවත් තුවාලකාරෙක්වා අරගෙන පහලහිටපු හැෝම පුදදු වෙලා ඩෙස්මන්දදියා බලාගෙන ඉන්නවා මොකදර ට්‍රේීනින් එකේද හැමෝම නෝඩිකර ඩෙස්මන් තමයි මෙචරතු ල රයෙන් පිරිසක්. ඒගන්නේ ඉතින් හැමෝම මේේලාදි පපත්තර වෙලා ඩෙස්මන්ට ඩනවා. ඉතින් ඔන්න කෑම්පෙකටන ඩෙස්මන් නාලාලරලලා ඔගේ තුවාලවටත් බෙදදාගන්නවා අ ේරගත්ත හැම කෙනම ඩෙස්මන්ට ස්තුතිවන්ත වෙනවාගේ ෝදියාහ බලාගෙනන්නවා. කෑම්පික අයිනකට වෙලා ඩෙස්මන්් ොරතිගේ පොටො එකක් බලාගෙනන්නවා ඒ අතර කැ්ට ැවිල්ල කියෙන ඔයා මුලින්මදකිදදි මටහිතනේ කටුවටඉන්න ඔයව යුද පිට අරගෙනගයොත් ඔයාලගන්න අනත්තායියටත් ැරෙන්වයි කියලා. නමුත් ඔයා මගේ අදහස වැරදි කියලා ඔප්පු කල්ලා පෙන්වා ඒගේ මහ දෙස්මන් මවිල්. න ඒවාගේම මටේක උදවක් කරන්න පුළුවන්ද කියලාහනවා. ට යන්නන්න ටීම් එක තාම හැ එයිනිසා හෙටත් අපේ අයටම තමයි යන්න වෙන්නේ නමුත් ඒ අයි ඔයා නතුව යන්න බැහැකවා කියලා පවසනවා හෙට ඔයාට ටීම් එකක් එක්ක එන්න පුළුවන්ද කියලා හනවා මේ ටීම් එක කැප්ටන් අපි ඩෙස්මන්ගෙන් ඉල්ලීමක් කරනවා. ඉතින් ඩෙස්මට නැතවතාවක් අර කන්දවඩට යන්න වවා හැබයි මේක ඩෙස්මන්් වැඩ කරන්න බැහැ කියල කියපු සෙනසුරාද දවසක් නමුත් රට වෙනෙන් ටීම් එක වෙනුවෙන් වැඩ කරනවා කියලා හ තීරණය කරනවා ඒවගේම ඊට කලින් ඔහු දෙවියන්ට ප්‍රයකරනවා සෙනසුරාධ වෙලා වැඩකරනවාට සමාවෙන්න කියලා ඉතින් ඔන්න ආයතාව තිම් එක කන්ද උඩ දෙැන ගල සටන් කනවා. හැබැයි කලින්ට වඩා ගැම්මක් ඔක්කොටම ඇවිල්ලා. හේතුව තමයි තමන්ට කොච්චර තුවාල වනත් පහට අරගෙනයන්න ඩෙස්මන් ඉන්නව කියන ශ්වාසය හැමෝගම හිත්වල තියෙනවා. කොහමරේ ගැම්මත් එක්කම ජපන් නාමයකට උන් හිටිතැන් අමතක වෙන්නම පහර වදිවා. ඒත් එක්කම ඇපකාරයන් සෙට් එකක් වගේ බාරවෙන්නාපු කණ්ඩායමක එක්කෙනෙක් අත්බෝම දෙක් තීම් එක පැත්තට විසිකරනවා ෙස්මන් ඒකට අතින් පහර දෙෙනවා ආපු පැත්තටම විසිවෙන්න. අනිත්තකට පංගහනකට ඒ බෝම්ය පිපිරිිලා ඩස්මන් ඔඩින් විසිවෙලා යනවා. ඒකගේෙන්ම හුගේ කකුලත් තුවාල වෙනවා ඉතිට්ටියම එක වෙලා ඔවහ ඇදක. අරගනෙද ඔහුතමාගේ යිබල් එක වැටන කියවා ඒතරෙක් සොල්දා දෙෙක් අර යුද්ේ මැගකින් ගේ බයිබල්ල අවුලගෙනවා. මේවිදේ බයිබල් එක ඔුට යුද්ධය අතරවාරදි අරගෙන ගිහින් දෙන තරමටම ඔවුට හැමෝම ගරු කරන්න පටන් අරගෙන තියෙනවා ඉතින් මේ හැක්සොරිජ් එක යුද්ධ මරිකන් ආමික දිනාගෙනෙදදි ජපන් නාමිකේ ලොක්කන් තමාගරටත්ටේ සමුරායි ක්‍රමේයට සේදවි නසාගන්නවා මේ අතර ටීම් එක ඩෙස්මන්ව ඇදක් මාර්ගෙන් පහල් ටර්ගෙන නවා ඉතින් මෙතනින් මේ මූවක අවසාන වෙනවා. කොහමරි වාල ච්චරලා හගෙන. නිකම්ම නිකාම් මූවිය එකක් නෙවෙයි මේක සැදෑම ජීවිතයේ සැබෑට සිද්ධ වුණු දෙයක් ඒ ඇන්නෙ මේ හැක්සුරජ් කියන මූව එකක සත්‍ය කතාවක් පාදක කරගෙන නිර්මාණයවුණු මූවියක් ඇත්තට මේ ඩෙස්මන් කියෙන පුදගලයා මේ හක්සරිච් කියන බටල් ෆිල්ඩ් එකේදී වාලකරුවන් හත්්‍ය පස් දෙෙක් බේරගෙන ඇමරිකානු හමුදාවේ උසස්ම අවෝඩ්ක වන මඩල්ලො හොන කියන අවෝඩ් එකක් දිනාගන්න සමත් වෙනවා. තුවක්වක්වත් අතින් අල්ලන්න නැතුව මේ අවෝඩ්ඩක් ගත්ත පලවෙ නිසා එකම පුදගලයා ඩෙස්මන් විදියට ඉතිහාසයට එකතු වෙනවා ඉතින් මේ තමයි ලස්සනට මූව එකක් විදියට අපිට බලාගන්න අවස්ථාව දීලා තියනෙ ඉතින් මූවක යාල බල්ලතියනවන ඒගනවාගේ අදහස සනිවාරයෙන්ම පහලින් කමෙන්ට කරන්න අමත කරන්න පා. පි තවත් මේ වගේ සුපිරිම සුපිරි ූ රිවී ක්කින් හම ලාපොරොත්තිෙන් අදට සමුව අරගෙන යනවා සේලුම දෙනට සුබදවසා.